ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත සාක් කලාපයෙන් කොරෝනා තුරන් කරන්න කලාපීය නායකයන් තාක්ෂණික වේදිකාවක කලාපීය ආර්ථිකයත් ජනතාවත් රැකගන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් ශක්තිමත් කරමු ශ්‍රී ලංකා ජනපති සාක් නායකයන්ගෙන් ඉල්ලයි කොරෝනාවට වැටබඳින්න රටම නිරෝධායනයට සැරසේ පොදු ස්ථාන ගැන දැඩි විමසිල්ලක් නාම යෝජනා දෙන්න අවශ්‍ය අය පමණක් එන්න එලපාලි රැලි එපා මැකෝගෙන් ඉල්ලීමක් උමා ඔයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක් අගෝස්තුවේ සිට පුටින්ගේ ජනාධිපති ආයු කාලය තවත් අවුරුදු 16කට දික්වේ කොරෝනා වෛරසයේ දිවයින පුරා පැතිර යාම වැළැක්වීමට ගත යුතු පූර්වාරක්ෂක පියවර මාලාවක් රජය ගෙන තිබෙනවා ලොව බොහෝ රටවල් කල්ගත වීගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රාජ්‍ය ඊට ඉක්මනින් ගැනීම නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම විශාල වශයෙන් පාලනය කර ගැනීමට හැකි වුණා බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි කොරෝනා වෛරසයේ පැතිරියාම වැළැක්වීමේ අරමුණින් යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සති දෙකක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වනු පරිදි වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. මේ අතර මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට සියලුම ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවයි මේ අධිකාරිය සඳහන් කළේ. සති දෙකක කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය බලපවත්වනු ඇති. එම රටවලින් පැමිණෙන කිසිදු ගුවන් මගියෙකු තම ගුවන් සේවාවට ඇතුළත් කර නොගන්නා ලෙස මේ රටට පැමිණෙන සියලුම ගුවන් සේවා සමාගම්වලටද දැනුම් දී තිබෙනවා. කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට රජයේ රෝහල් 15ක් නම් කර තිබෙනවා. ඒ අංගුණ ජාතික බෝවන රෝග පිළිබඳ රෝහල, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, ෆ්‍රිජ්වේ ආර්ය ළමා රෝහල, දසොයිසා කාන්තා රෝහල, රාගම කරාපිටිය යාපනය මඩකලපුව රත්නපුරේ සහ අනුරාධපුර යන ශික්ෂණ රෝහල් මෙන්ම කුරුණෑගල, බදුල්ල, ගම්පහ සහ නුවර යන මහ රෝහලොයි. කොරෝනා පරීක්ෂා සඳහා පෞද්ගලික රෝහල් වලට අවශ්‍ය අනුමැතිය ලබා දීමේ නියාමන වැඩපිළිවෙළක් පිළිබඳ මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුව තිබෙනවා. අද වන විට රෝගීන්ගේ තත්ත්වය තවම ඊයේ තත්ත්වයමයි රෝගීන් 10 දෙනයි ඒ 10 දෙනාම අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ගන්නවා එතකොට ඒ අය බරපතලම තත්ත්වයක නැහැ අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනා අවසාන වශයෙන් යහපත් තත්ත්වයට පත් වෙයි කියලා මේ අතර මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලු ප්‍රසිද්ධ රැස්වීම් සහ උත්සවාදිය තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ. වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. රාජ්‍ය අංශයට අමතරව බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසද හෙට දිනය පත් කර තිබෙනවා. හෙට කිසිම පිටකොටුවේ තොග වෙළඳසැලක් වසලා තිබෙන්නේ නැහැ. සිල්ලර වෙළඳසැල් සියල්ලත් විවෘතව පවතිනවා. ඒ නිසා පාරිභෝගික ජනතාවට කිසිදු අපහසු තාවයක් ඇති නොවන ආකාරයට තමයි මේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. මේ නිවාඩුවේ අරමුණ ජනයා විශාල වශයෙන් ඒකරාශී වීම වැළැක්වීම. ඒ වගේම මේ දිනය තුල විස බීජ හරණය සඳහා හැකිතාක් මැදිහත් වෙන්න කියලා නියම කරලා තියෙනවා. මේ අතර හෙට දිනේදී පොදු ප්‍රවාහන සේවා සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර ඇතුළු ස්ථාන කිහිපයක් විස බීජ හරණයට ලක් කරන බවද ප්‍රකාශ කෙරුණා. එමෙන්ම හෙට ලබා දෙන නිවාඩු දිනේදී විනෝද චාරිකා යාමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නිවාඩුවක් තිබුණා කියලා තමන්ගේ ගෘහයෙන් බෑරව විනෝද චාරිකා දිහියදීමෙන් වැළකී සිටිනවා නම් ඒක තම තමන්ට තම තමන්ගේ පවුල්වලට රටවැසියාට පොදුවේ හිතකර තත්වයක් උදා වෙනවා කියන ටික අපි දැනුම් දෙන්න ඕනේ. ඉතාලිය දකුණු කොරියාව ඉරානය ඇතුළු කොරෝනා වෛරසය සීග්‍රෙන් පැතිර යන රටවල් 11ක තානාපති කාර්යාල සේවා සහ කන්සියුලර් සේවා හෙට සිට නැවත දෙනුම් දෙනතුරු සීමා කර තිබෙනවා. සිකුරාදා පල්ලියාම ඇතුළු සාමූහිකව සිදු කරන ඉස්ලාමීය ආගමික වතාවත් తాවකාලික වත්widetilde වීමටද පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම පාලනය කිරීම ආරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව සියලුම ජුම්මා නැමදුම හා පස්වෙල් සාමූහික නැමදුම් ඇතුළු අනෙකුත් සියලුම රැස්වීම්ද
වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සමස්ත ලංකා මුස්ලිම් වේතුන්ගේ සංගමය රටේ මුස්ලිම් ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයේ පැතිර යාමේ අවධානම හේතුවෙන් පොලිස් නිෂ්කාශන වාර්තා ඔන්ලයින් ක්‍රමයට ලබා දීමටද තීරණය කළා. මේ අතර දණ්ඩ නීති සංග්‍රහය අනුව කොරෝනා නිරෝධ හානියට පිටුපාන පුද්ගලයන් වරෙන්තුවක් නොමැති වත්තරංගුවට ගත හැකි බව පොලිසිය නිවේදනය කරනවා. යම් කිසි කෙනෙක් මේ රෝගය වැළඳිලා එමෙ නැත්තම් වැළඳුණු බවට සැක කරලා තමන් ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැතුව ජනතාව අතර ගැවසිනව නම් ඒ රෝගය ව්‍යාප්ත කරන්න උත්සාහ කරනව නම් තවත් පුද්ගලයෙක් විසින් ඔහුව වසන් කරන්න උත්සාහ කරනව නම් ඒක නීතියේ වරදක් හැටියට සලකනවා. මාස 6ක හිරදඬුවමක් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙවැනි අසත්‍ය සටහන් යදපු එවැනි ප්‍රචාර ගෙනිච්ච 23 දෙනෙක් සම්බන්ධව අපි දැන් විමර්ශනය කරගෙන යනවා. කවුරු හරි කෙනෙක්ගෙන් ඔබට යම් සැක සහිත තොරතුරක් ලැබුණොත් කරුණාකරලා ඒක ෂෙයා කරන එකෙන් වළකින්න. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය මෙවැනි විට රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශව 152කට ව්‍යාප්ත වී තිබෙනවා. ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 157372ක්. පුද්ගලයන් 5839ක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වුණා. 75941 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපය හඳුන්වා දී තිබෙනවා. ප්‍රංශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ 4469 දෙනෙකු වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 91ක්. වෛරසයෙන් සුව වූ සංඛ්‍යාව 12ක් ලෙසයි ප්‍රංශයෙන් වාර්තා වුණේ. වෛරසය පැතිර ගියද ප්‍රංශයේ ප්‍රාදේශීය මැතිවරණයේ අද දිනේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කඩසාප්පු ඇතුළු මහජනතාව රැස්වන ස්ථාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයන් දින 14ක ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට අද මධ්‍යම රාත්‍රියේ සිට ලක්විය යුතු බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 279ක්. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්සෙෂ්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව සඳහන්. ස්පාඤ්ඤයේ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6046ක්. රජය විශේෂ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කෙරුණු කොරෝනා පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වුණා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් 1678 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 41ක්. මේ හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. නෝර්වේ රාජ්‍යද සියලු ගුවන්තොටුපළවල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉතාලියේ සියලුම මහජන කටයුතු තවමත් අත්හිටුවා ඇති අතර මුළු රටම නිරෝධායනයට ලක් කෙරුණා. ඉතාලියේ නවතම තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අපනියෝජිත ශ්‍රීමාල් පතිරාජ. ගෙවුණු පැය 24 ඇතුළත කොරෝනා රෝගීන් 3447 දෙනෙකු වාර්තා වෙනවා. ඒ වගේම මරණ 175ක් වාර්තා වෙනවා. ඒ වගේම සමස්ත රෝගීන් සංඛ්‍යාව 21157 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිලානෝ රෝමය මුල් කරගනිමින් ශ්‍රී ලාංකික පවුල් 3කට පමණ කොරෝනා ආසාදිත තත්ත්වය හටගෙන තිබෙනවා. එයින් 15 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් බවට මේ මොහොත වනකට පත් වෙලා තිබෙනවා. ඉතාලියට යාමකට තමයි ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 1359 දෙනෙකු වාර්තා වෙනවා. ඒ අතරින් 14 දෙනෙකු මේ වන විට මරණයට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ස්විට්සර්ලන්තය තුලත් ශ්‍රී ලාංකිකයන් 70,000ක් පමණ සේවය කරනවා. ඒ වගේම මේ වන විට ස්විට්සර්ලන්තයේ සියලුම කඩසාප්පු ඒ වගේම මහජනතාව එක් රැස් වන සියලු ස්ථාන වසා දැමීමට කටයුතු කරලා තිබෙනවා. 43 වෙනි මානව හිමිකම් සැසිවාරයට සම්බන්ධ සියලුම කටයුතු මේ වන විට අත්හිටුවලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාල වසා දැමීමේ කටයුත්තකට ඔවුන් මේ වන විට නිරතලා තිබෙනවා. මම ශ්‍රීමාල් පතිරාජ සුවද්දින් රූපවාහිනියේ විශේෂ වාර්තාකරු ඉතාලියේ පාර්මා නගරයේ සිට. මේ අතර කොරෝනා අවදානම පැවතියද 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා. ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 107ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.
වෛරසය ආසාදිත වූ අයෙකු ඩුබායි බලපිටත් වීමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් යානයකට ගොඩවීම හේතුවෙන් යානයේ සිටි ගුවන් මගින් 270 දෙනෙකු ඉනිවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මාරාන්තික කොරෝනා වෛරසයේ ආසාදිනිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ මේ වන විට පුද්ගලයන් 8163 දෙනෙකු රෝහල්ගත කළ බව සෞඛ්‍ය අංශ මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ආසාදිනිය වන් කැපී පෙනෙන ලෙස අඩුවීමක් දක්නට ලැබෙන බවයි. තවදුරටත් දකුණු කොරියාවේ රැඳී සිටින සීලම ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව රැඳී සිටින බව සඳහන් කිරීමට පුළුවන්. කොරෝනා වෛරසයේ ආසාදනය වීම පිළිබඳව කිසිදු ශ්‍රී ලාංකිකයෙකුගෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ. මම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් නිසල් රත්නායක දකුණු කොරියාවේ තේගු ප්‍රදේශයේ සිට මෙන්න දැන් ලැබුණු පුවතක්. මේ අතර 11 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයට එක් වූ අයෙක්. දැනට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. එම පුවත නැවතත් මෙතර 11 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන මෙම රෝගියා මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයටම එක් වූ අයෙක්. දැනට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. COVID-19 වසංගත තත්ත්වයට කලාපීය වශයෙන් සාර්ථකව මුහුණ දීමේ කාර්යයට අඩිතාලම දමමින් අද දින සාක් නායකයන්ගේ ටෙලි සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණා. මෙම ටෙලි සමුළුව සනුදාන කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ මුළු ලෝම මේ වන විට භයානක තත්ත්වයකට මුහුණ පා ඇති බවයි. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බව ඔහු ප්‍රකාශ කළා. කලාපීය වශයෙන් COVID-19 වසංගතයට මුහුණ දීම සඳහා අරමුදලක් පිටුීමේ වැදගත්කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් පරිත්‍යාග කරන බවද ප්‍රකාශ කළා. සාක් සමාජික රටවල් වලට වෛරස මැඩපැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ සේවා ලබා දීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේදී සජීව සංවාදයට එක්වමින් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් සොලි පවසා සිටියේ සංවිධානයක් ලෙස සෑම ව්‍යසනයකදීම එක්ව ක්‍රියා කළ ආකාරයෙන් මේ මොහොතේදීද මෙම ව්‍යසන තත්ත්වයට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි. භූගෝලීය පිහිටීම අනුව තම රටට වාසිදායක තත්ත්වයක් තිබුණද සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හේතුවෙන් මේ වන විටත් දැඩි ආර්ථික කඩාවැටීමකට තම රට මුහුණ දී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. නමුත් නිසි වේලාවට අවශ්‍ය තීරණ ගෙන කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළා. මෙම සජීව සංවාදයට එක්මින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ කලාපීය නායකත්වයේ අදහස් අත්දැකීම් සහ තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම මගින් කොරෝනා වසංගතයෙන් ජය ගැනීමට හැකිවනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කලාපීය යාන්ත්‍රණයක් ගොඩනගා කඩාවැටීමට ලක්ව ඇති ආර්ථිකයන් මෙන්ම ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා අදහස් දක්වමින් කියා සිටියේ මෙම වසංගත තත්ත්වයෙන් මිදීමට එක්ව ක්‍රියා කළ යුතු බවයි. මෙම තත්ත්වයේ මැඩපැත්වීමට තම රටේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළා. නේපාල අග්‍රාමාත්‍ය ශර්මා ඔලි පවසා සිටියේ තම රට සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත්දායකත්වයේද COVID-19 වෛරසය මැඩපැත්වීමට ලබා දීමට සූදානම් බවයි. මෙම අවස්ථාවට එක්වමින් බූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරින් පවසා සිටියේ වසංගත තත්ත්වයේ මැඩපැත්වීමට එක්ව කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටු වන බවයි. මේ මොහොතේ අප හමු වී ඇති සතුරා අපගේ දැසට නොපෙනෙන අතර එයට දේශ සීමාවන් ද නොපවතින හේයින් එක්ව සතුරා මැඩපැත්වීමට කටයුතු කළ යුතු බවයි. මේදී පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසංගත තත්ත්වයේ ඇතිවීම සම්බන්ධයෙන් එක් රටකට ඇඟිල්ල දිගු කළ නොහැකි බවයි. සාක් සමාජිකයන් එක්ව කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය ජයගත හැකි බව තම රටේ විශ්වාසය බවයි ඔහු ප්‍රකාශ කළේ. සාක් රටවලට පොදු වූ රාමුවක් තුළ හිඳමින් මෙම තත්ත්වය මැඩලිය හැකි බවයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෆ් ගානි සමුළුවට එක්වමින් ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම සමාජීය වශයෙන් සියලුම ප්‍රජාව දැනුවත් කිරීමේ වගකීමක් සියලු රටවලට ඇති බව ඔහු ප්‍රකාශ කළා. චීනය මිට කෙසේ මුහුණ දුන්නේ දැන සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකි නම් එය අනගි අවස්ථාවක් බවද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එසඳහා ඉන්දියාවේ මැදිහත්වීම අගය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජයගත් පුළුල් වැඩපිළිවෙල හැල්ලු කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සාහ දරමින් සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ කොරෝනා තොරතුරු දැන ගැනීමට ලබා දුන් දුරකථන අංකය වැරදි බවයි. දැන් මිත්‍රවරුනි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනීමක් වෙදලා තියෙනවා මේ කොරෝනා පිළිබඳව දැනුවත් කිරීමට මහජනට කතා කරන්න කියලා. මේ දැනීම අනුව මේ ටෙලිෆෝන් අංකය අපි ආරම්භ බැලුවා. මම ඔයගොල්ලන්ට ආරම්භ වෙන්නම් මෙතනදීම ඒ ආණ්ඩුවෙන් දීලා තියෙන ටෙලිෆෝන් අංකය තමයි 0.71 01 070 717. දැන් මේ නම්රේට තමයි මේ කොරෝනා නිරෝධානය පිළිබඳව තොරතුරු දැනගැනීමට සඳහා යොදලා තියෙන දුරකථන අංකය. දැන් මේ දුරකථනේ ඇවිල්ලා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නපවිමසීමක් කළා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කළේ රංගිමණ්ඩාර මහතා සඳහන් කළ 0.71 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 0
කටුව පළ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ. නවදත් දේශීය පුවත් නාම යෝජනා බහර දෙන විට එයවට පෙළපාලි සහ රැලි නොපවත්වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා. නාම යෝජනා බහර දීමට අවම නියෝජිතයන් පිරිසක් රැගෙන එන ලෙසද විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා ඉල්ලා සිටියා. නාම යෝජනා ශාලාව අවට ඔබගේ ආධාර කරුවන් රැස් කරවීමෙන් වලකින ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒට හේතු දෙකක්. එකක් මැතිවරණ නීති යටතේ පෙළපාලි යෑම එවැනි නීති විරෝධී රැස්වීම පැවැත්වීම තහනම්. අනිත් කරුණ කොරෝනා වසංගතයෙන් අපි ගැලවිය යුතු බැවින්. ඒ බැවින් හැකියාවක් ඇතනම් අවම් වශයෙන් දින 10ක්වත් ප්‍රසිද්ධ මහජන රැලි පැවැත්වීමෙන් වැළකින ලෙසත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී. හෙට දිනේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් නාම යෝජනා හෝ අප මුදල් බහර ගන්නේ නැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ලබන 17 සහ 18 යන දෙදින කාර්යාල වේලාවන් තුලදීත් 19 වනදා මධ්‍යහන 12 දක්වාත් පෙර දැනුම් දුන් පරිදිම නාම යෝජනා බහර ගන්නා බව කොමිෂන් සභාව ප්‍රකාශ කළා. තැපල් ඡන්ද එල්ලුම්පත් යොමු කිරීමේ කාලයද ලබන 17 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් දීර්ඝ කර තිබෙනවා. 19 වෙනි දින නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සහ විරෝධතා දැක්වීමට අදාළ කටයුතුද ඒ පිළිබඳව තීරණ ගැනීමේ කටයුතුද අවසන් වූ පසු තේරීම් බාර නිලධාරීන් දන්වා එවනු ලබන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලැබෙනු ඇත. ඉදිරි මහා මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. පසුගිය ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් සහයෝගය ලබා දුන් පක්ෂයක් වුන් සමගි සම්දානක් කියලා අපි තරඟ කරනවා. එහිදී දිස්ත්‍රික් වශයෙන් අදාළ පුද්ගලයන් පිළිබඳව ජනතාව හොඳින් හිතලා බලලා තීන්දුව తీරන ගණී කියලා විශ්වාස කරනවා. මේ මැතිවරණය වෙනකොට දැන් සම්දානේ පුද්ගහලා තියෙනවා. මම නැගේ සම්දානේ නැහැ. ඕගොල්ලන් දකින්නත් මම අපේ කණ්ඩායමත් එක්ක පටන් ගත්ත ගේම මහින්ද මහත්තයාට සම කරන්න නායකෙක් නැහැ. එක නායකයෙක් ඉන්නේ. ඒ නිසා සම්දානයක් හැදෙනවා නම් හැදෙන්න ඕනේ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් විතරයි කියලා අපි කිව්වා. දූෂණයට එරෙහිව කතා කරනවා. හැබැයි මන්ත්‍රීවරුන්ව දූෂණයට පොළඹවන මෙතිවරණ ක්‍රමයක් පවත්වාගෙන යනවා. ඉතින් මේ තත්ත්වයෙන් වෙනස් කරන්න ඕනේ. රට පසුගිය අවුරුදු ගණනාවක් පුරා රාජ්‍ය ව්‍යුහය හැටියටම විනාශය කරා කරලා තියෙන යොමු කිරීම නිවැරදි කරන්න අපිට 3-2ක බලයක් අවශ්‍ය වෙනවා. කොරෝනා පීටෙන්වත් එක්සත් ජාතික පක්ෂයට ගැලවීමේ මාවතක් තිබෙනවද කියලා තමයි ඔය බලන්නේ. පාර්ලිමේන්තුව නැවත කැඳවන්න තරම් හදිස්සි තත්වයක් උද්ගත වෙලා නැහැ රටේ. මම දැක්ක සජිත් ප්‍රේමදාස් මැතිතුමා යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා. එතුමාගෙන් අහන්න කැමති මේ රටේ දරුණු ආර්ථික අවපාතයකින් ගොඩේම සඳහා අපි පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් හිතන්නේ නැතුව ඒ දේශපාලනික වශයෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහුට
ඉදිරියට රටේ ඇතිවන විවේචනකාරී තත්ත්වයන් තුළ පාර්ලිමේන්තුව කැඳවීමට සදාචාරාත්මක අයිතියක් තියනවාද ඉල්ලීමක් කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඡන්දේ කල් තියන්නේ කොරෝනා නිසා. ආණ්ඩුවක් ඕන ප්‍රශ්නෙට කියලා උත්තර හොයන්න. කල් දාන්න වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල රටින් පිට වෙලා ඉන්නේ. වික්‍රමසිංහ මහත්තයා කොහේ ඇයිද දන්නේ නැහැ. කොහේ ගිහිල්ලා ඇයිද දන්නේ නැහැ. කොරෝනා හැදුනොදින් එක්සත් ජාතික පක්ෂයේ භාගයකට භාගයක් හැදෙනවාමයි. සමගී ජන බලවේගයේ ජයග්‍රහණයට බාධා කරන්නේ ඩීල් දේශපාලඥයන් බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ කලගුණ දන්නා සියලු දෙනා අලියා වටා එක්වන බවයි. දැන් දේශපාලන ශේෂ්ත්‍රය තුල සිටින අර ඩීල් දේශපාලනය කරන කණ්ඩායම් ටික සැලසුම් කරනවලු පිඹුරුපත් සකස් කරනවලු කොහොම හරි සමගි ජන බලවේගය මේ මැතිවරණයට මුහුණ දෙන එක නතර කරා. අපි ඩීල් දාලත් නැහැ. අපිට ඕන තැනක නිර්භාවය කතා කරන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් කළගුණ දන්නා සියලු දෙනා බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කටයුතු කරලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා කියන එක අපි දන්නවා. එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ගිය කිසි කෙනෙක් මේ දක්වා මේ මීපිට ජීවත් වෙලා නැහැ. මේ වයි තරම් බය වී තුදේ වන්නේ මේක තනි ලයිටෙන් දුවන එක. ඒ පිළිමන්ටේ ගිය ගම මුළු පක්ෂෙම ඉවරයි. ඇයි මේ නායකයන්ට තේරුම් ගන්න බැරි මිනිස්සු කැමති දේ දෙන්න? මිනිස්සු හැමෝම ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා නම් අපිට සිද්ධ වෙනවා යාව දෙන්න. ඒකනේ මේ අපි හැමෝම එක්කව වෙලා ඉන්නේ. ඔක්කොම පක්ෂ එකතු කරගෙන අපි මේ ජන බලවේගය හදාගෙන තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාදි මණ්ඩලය අනුමත කළා මේ වගේ සංධානයක් හදන්න. ඊට පස්සේ එක එක ගැටලු ඇති කරන්න පටන් ගත්තා. මේක එක්සත් ජාතික පක්ෂයක් නෙමෙයි. මේක සමගි ජන බලවේගයේ පොදු තැනකට එන්න පුළුවන් අපට. උමා ඔය ව්‍යාපෘතියෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක් ලබන අගෝස්තු වන විට එක් කරනවා. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම් 97ක් මේ වන විට අවසන් බවයි ව්‍යාපෘති බහර අධ්‍යක්ෂ සුනිල් සිල්වා මහතා පැවසුවේ. කරඳකොල්ල ප්‍රදේශයේ ඉදිකර අවසන් කෙරුණු භූගත විදුලි බලාගාරයේ නිරීක්ෂණ කටයුතු අතරතුරදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම ව්‍යාපෘතිය තුළ මෙගාවට 120ක ධාරිතාවකින් යුතු භූගත ජල විදුලි බලාගාරයක් ඉදිවෙනවා. දැන් එම ජල විදුලි බලාගාරයේ වැඩ කටයුතු 97ක් පමණ අවසන්. ඉන් අනතුරුව තියෙන්නේ ජල විදුලිය නිෂ්පාදනය කරන්න. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ ජූලි අගෝස්තු යන මාසවලදී ජාතික විදුලි බල පද්ධතියට මෙගාවට 120ක ජල විදුලිය එකතු කිරීමට. මේක තුලින් අපි බලාපොරොත්තු වෙන වසරකට ගිගාවට් පැය 290ක් පමණ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට විදුලි ඒකක ගත්තොත් මිලියන 290ක් පමණ වාර්ෂිකව මේ විදුලි බල පද්ධතියට එකතු වෙන අපේ ඒ ජල විදුලි බලය නිසා තමත් අවම වියදමකින් නිෂ්පාදනය වෙන විදුලියක්. භූගත විදුලි බලාගාරයේ සියලු විදුලි ජනක යන්ත්‍ර මේ වන විට සවි කර අවසන්. ව්‍යාපෘතියට සමගාමී විදි කෙරුණු අලිකොට ආර ඩයරබා පුහුල්පොළ හා හඳපානගල ජලාශවල වැඩ කටයුතුද මේ වන විට අවසන් කර තිබෙනවා. කරඳකොල්ල භූගත ජලාශයේ මෙගාවොට් 120ක විදුලියක් ජනනය කිරීමට නියමිතයි. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නව ඉඩම් හෙක්ටාර 4500ක් සඳහා වර්ජලයේ සැපීමද ව්‍යාපෘති යටතේ සිදු කෙරෙනවා. ඊට අමතරව දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටාර 1500කටද ජලය සැපයනු ඇති. මේ සමගින් ස්වාධීන රූපහානේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk